ඇයි පැවති එක්සත් ජාතික පක්ෂය රජයට බැරි වුණේ LTT සංවිධානය ඒක රාශී වෙලා අපේ රටට විරුද්ධව කටයුතු කරද්දි ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගන්න. පැවති එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාවය වුණේ කවුරු හරි කෙනෙක් රටට විරුද්ධව ගියත් කුමන්ත්‍රණකාරීව කටයුතු කරන්න අවශ්‍ය පසුබිම නිර්මාණය කරත් ඒ උදවිය LTT සංවිධානය හෝ එහෙම නැත්නම් සහරා නැතුළු කණ්ඩායමේ සහයෝගකරුවන් නම් ඔවුන්ව ආරක්ෂා කිරීම සිදු කරයි. ආණ්ඩුව 30 ඇලීරක් එක යෝජනාව යටතේ විදේශීය වශයෙන් LTT සංවිධානයට පූර්ණ බලතල ලබා දුන්නා. ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට විරුද්ධව තමන්ගේ මතය ස්ථාපිත කරලා LTT සංවිධානයේ අවශ්‍යතාවය ඉටු කරන්න. LTT සංවිධානයේ එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරගන්න මෙතරම් කැපවීමක් කරේ මේ ඒ කැපවීම වල අනිසි ප්‍රතිවිපාක තමයි අද අපි භුක්ති විඳින්නේ. ඉඳ පැවති ආණ්ඩුව සහරාන්ල ඇතුළු ත්‍රස්තවාදීන් ගෙනුත් LTT ත්‍රස්තවාදීන් ගෙනුත් සදුම්ලත් ආරක්ෂා කරපු මෙහෙවපු ආණ්ඩුවක් කියන එක ඉතාම පැහැදිලිව මේ වෙනකොට තහවුරු වෙලා තියෙනවා. ඔබතුමාලා ගාම්භීර වෙද්බද්ද අඩු කරාට තාම අපනයන භාණ්ඩවල මිල අඩු වෙලා නැහැ. මේ රටේ ජනතාවට වැක්බදු සහනය ලැබිය යුතුයි. යම් කිසි ආකාරයක කවුරු හරි වෙළඳුන් කියනවා නම් මේ වැඩබද්ද ලබා දෙන්න බෑ, මොකද ඔවුන් සතුව තොග ප්‍රමාණයක් තියෙනවා කියලා. ඒ තොග ප්‍රමාණය නොවැම්බර් 30 වෙනිදාෙන් පස්සේ අලුත් වැඩබද්දට අනුව තමයි ගණනය කරන්නේ. ඉන්ද අනිවාර්යෙන්ම යම් කිසි හේතුවක් හින්දා ඒ ප්‍රතිලාභය ජනතාවට ලබා දෙන්නේ නැත්නම් රටේ පවතින නීති අනුව ක්‍රියාත්මක කරන්න අපි බැඳී සිටිනවා. මම හිතනවා ජනවාරි මාසයේ වෙද්දි මේ සියලුම සහන ජනතාවට ලැබිලා ඔවුන්ගේ ජීවන බරට සහනයක් ලැබේවි.